නමුතස්ස বা्यතුु අරহত ස্මා සබුද্ධස්ස නමුතස්ස বাবেතුु අරහত සම්্මා සබුද্ධස්ස නමුතස්ස বাතුु අරহত සම්্මා සබුද্ධස්සে, සබ්බපා පස්සෙ අකරනං කුසලස්ස උප සම්පදා සජිත්ත පරිියෝදපනං ඒ තම්බුදු්ධාන සාාස්තනං සබ්බපා පස්ස අකරනං කුසලස්ස උප සම්පදා සජිත්ත පරිියෝදපනං ඒ තම්බුද්ධාන සාාසනම් සම්බ පාපස්ස අකර නංකුසලස්ස උප සම්පදා සජිත්ත පරියෝදපනං ඒ තම්බුදදු්ධානසාසනං සද සද ස. දයි සපු රස්පිමතුන ස නාාත්‍රියක්කේ ඒවා සියලුදිනාටම සස්ුබාලුත් අවුරුත් අපේවා ඉතිං අධදදාවසිද්ධිත් අපි මේ විදියට බුදුරජාණන් වහන්සේ වදාළ සේෂත්‍රම ධර්මය. මේ විදියට හදාරන්න ලැබීම ගැන ඇත්තරම සතුටුවෙන්න ඕන. ඉතින් ලෝකයේ බොහෝම ටික දෙනයි මේ අභිධර්මී කියන විශය හදාරන්නේ විික්ෂුන් වහන්සේලා අතරගත්තත් බොහෝම ටික දෙනයි හැබැ අපි තේරුම් ගන්නනු බුදුන් වහන්සේගේ පිරිසුදුම මූලිකම ධර්මය තමේ අිධර්මී කියලා කිය. අභිධර්මයේ මේ කරන ඒ කෝස් එක හරියට කරොත් එහෙම පාටමාලාව බුද්ධ ශාසනයේ තියෙන මූලිකම තීරටි අපි දන්න. එතකොට මේ අපට අපි මේ භාවනාව ගැ දැනගන්ටෝනය දර්මය ගැන දනගටෝනේ සියලු දෙය ගැනආහිත් කාවිින්වත් අහන්න දෙයක්නෑ මූලිකම දැරුම අපට ඇති කරගන්න පුළුවන්. ඇති ඒගනිසාම මේ අබිධර්මයේ ටිකක් අමාරුයි වගේ තේරුණාට ඒක වෙනුවෙන් අපි කැපවෙනවා කියලා කියන්නේ විශාල කුසලයක් අපට ලැබෙන වගේම විසාාල් කුසලයක් ලැබෙනවා වගේම නිසාල ප්‍රඥාවක් ඇතිේ නො හිතන්න පුළුවන් හැකියාව ඇති වෙනවා ඒවගේ මේ බුද්ධ ශාසනය තියෙන ඉහළම කුසලයක් තමයි මේ අබිධර්මී කළකය. ඒවගේ තනිකරම භාවනාව විපස්සනා භාවනාව. ඉති ඒග නිසා නිතරම මේ චිත්ත චයිස්සික ගැනමෙනහි කරන්න මේ චිත්තවීති ආදී ගැනමිනහි කරන්න ඒ ඉතාම වැදගත් දෙයක් අපේ ජීවිතවල කරන්න තියෙන ලොකෝම කුසලයක්. ඉති ඒක නිසා මේ සියලු දෙනාටම ඉති බොහොම ස්තතියි මෙෙ සහභාගයෙන එක ගැන මොකද ග්‍රෘප්තකය ඉන්න එකසීගානත් පවිතර ඉතින් මේ සජීපන්තියකට සම්බදධයෙන්න්නේ බොහොම ටික දෙෙන යිතින්. ඉතින් එහම කරන්න හොඳනෑ පටන්ගත්ත වැඩේ අවසාන වෙනකක් ගොපි හරිගියත් වැරදිනත් කරගෙනයන්න ඕන නිත්ක මේ සජී පන්තිර් සහභාගීම කිය ලොකු ැපකිරීමක් එක ධර්මයට කරන ලොකු අනුගහය. ඉතිං ඒක නිසා ඒ ගොඩක් වටිනෝ අනිකාරණය තමයි අපිත් ගොඩක් චැපකිරම් කරලා මේ තමයි මේ දේවල් කරන්නේ දවසම විවධ වැඩ කරලා ඉති ඒත් ඒද්දි තමයි අපි පොත්පත් කියල වහන්සේලා මේ දේවල් කරන්න ගොඩක් ැපකිරීමම් කරලා. ඉති ඒකට මෙහෙම සාභාගවෙනය ගැන මේ සෑමදිනාටම ස්තූති කරම ඉති හරි එනම් අපි අන්ාාව සිද්ධී අපට දීණ අපට එ අපි දෙසැම්බර් මාසේ පන්තිති බෙන හැ දේ එතකොට අප ඉතුරවෙලා තිබි චිත්්‍රවීතිවල මනෝදවාරා වර්ජන චිත්තවීය ගැෙන සාරච්චා කරන්න ඉතින් මනොෝදවාරා වර්ජන චිත්වීතිය ගැනත් අපි සාකච්ඡා කරමු ටස ිත්තව තිියයෙන කොටස් වර ඉට පස්සට ූප කොටස් ගෙනාදිය සාකච්ඡා කරන්න පුළුවන් ඒවාගේ මංහිතන වද ටිකක් අපීයේ කරපු පාඩන් ගැන ජිත්තචයිසික ගැෙනත් ටික් මතක් කරගමු එතකොටත් තව හොඳයි ඉතිං ඕකට්ටිඩේ ඉස්සලා කරපු පාඩන් ගැන තියන ඕන තරම් ගැටලු අහන්න පුළුවන් ඒඕන තරම් ගැටළු තියනෙවා මේ මගින් අහන්න පුළුවන් ඉතින්ගේ ඉතිසිම් ප්‍රශ්නයන්නේ මේ පන්ති වෙලා වෙදි ඕනු තරම් ප්‍රශ්නහන්න අවස්ථාව දෙන්නම් අතහරන්නතුූ කරගෙනයන් එක ඉතාම වැදගත් දෙයක් ඉතින් එහෙම නිසාපි ඒ පන්තිය මේ විදියට කරගෙනය ඇත්ත්‍රම දැංගෝකට්ටිට වගේ මෙහෙම ඉගෙන ගන්න හම් බොන්නේ අපට අපි බොහොම මේ හොරෙන් තම යබි ධර්ම ඉගෙන ගත්තේ නවිනි ආරන්නේ එද්දී නවවෙනි මුල්කාලෙ මේ ඉගෙනගන්න දුන්නේ මාල්ලනි ත්ම හම දන්නවා ඩොක්ට මාල්ලි මාත්මී කියන්න ඉතින් ස්තරරි දම්මා අපී උපකාර කරගෙන හිටපු මාහත්මියයක් ඉතින් මේ අපි එහිතියන්නේ භාවනා කරන්න විතරයි පුඩළුවන් ඉගෙන ගන්න දෙන්නේ ඉති ඉගෙන ගන්න ඕනම් ආරන්නේ අයින් කරනවා එකගෙන පොත්පත්වැඩ කරන්න ඕනං අයින් කරනවා ඉතින් මම ඉතින් ඒ අභිධන්ය දන්න සාමන්හන්සේ කෙන කියලා කියලා කියල කොහොමරි කැමති කරගෙන හරෙන් තමයි මේ අිධර්ම පන්තිය ඔක්කෝම කරේ පොරෙන් තමයි කුටියට ගිහිල්ලා ඉතිහි ටලේ තියෙන්නේ අන්න ෝනරෑ වෙලාදී ගිහිල්ල තමයි මේ අභිධර්ම ඉගෙන ගත්තේ ඉතින් ලොකූ කැපකිරීම කල තමයි මේ අපිධර්ම ඉගෙන ගත්ත මනු මේ ඉතින් ඒකනිසා උගටියයට බොහොම පහසසිල්ලා තියෙනවා දැන් මෙහෙම ඉගෙන ගන්න එක ඒග නිසා මේ සතුටෙන් සද්ධාවන් මේ දේ කරන්න කියලා බොහොම් අෛත්‍රීෙන් ආරධනා කනවා හොඳයි ඒම් අපි මනුදවාරවජ්‍යන චිත්තවීති ගැන සාකච්ඡා කරුම් මාලි මහත්මි පඩ් එක පේනවාදඒෙනසා විනාහස හොඳයි අපි පන් අපි මේ චිත්තවීති කියන්නේ මොකක්ද කියල් අපි සාකච්ඡා කරා චිත්තවීතියක් කියල කියන්නේ මේ සිත් පරම්පරාවක් දැ අපි දන්නවාම අපට පේනවා කියන්නේ ඇහෙනවා කියන්නේ සුවඳ දැන්නවා කියැනි රස දැනෙනවා කියයැන ස්පරිසි දැන්ව කියන්නේ ඒකට මේ පෙනීමට ඇහැ ගෙඩිය උපකාර වනාට ප්‍රසාදය උපකාර වනාට ඒ පිළිබඳව හඳුනගන් වේදනාවිදින් ඒආදී දේවල් කරන්න ඉසිත.ඒ පිනීම කියන දෙයක් දැනිලා ඒක ගැන විිනිශ්ය කිරීම් වේදනා හඳුර ගැනීමම්මාදී සීලු දේමකරන්න නිසිත. එතර මෙන්න මේ සිතේ ඒ ඇති වන චිත්ත පරම්පරාව නිසා තමයි අපි ඒ දේවල් ගැෙන ලොකු වැටහීමක් හඳුල ගැනීමක් සිද්ධ කරන්න. ඉති ඒකර තම අපි චිත්තවීතියක් කියල කියා තොර අපි පචත්දවාරවර්ජන චිත්තවීති කෙල්ල කතා කරන්න කිව්ව ඒවගේ මනෝද දවාරාවාර්ජන චිත්තවීති කියල සාකච්ඡා කරන්න තියෙනවා කියලා කිවවා එතුොට මෙන්න මේ පංචත්දවාරවර්ජයන චිත්වීතිවල අපි කිව මේඇ කණ නාසය දිව කය. කියන තුන් මේ දවාරයන් පහට අරමුණු එනකොට ආරම්භණයන් එකට රූප සබ්දාාදී ආරම්භණයන් එනකොට ඒ ඒ නිසා ඇතිවන සිිත් පරම්පරාවල තමයි අපි පංචත් දවාරාවර්ජින් චිත්තවීති කියලා කතාකරේ. එතුුණයි චිත්තවීති ඇතිවෙලා බවාංග භවාාංග චලන බවාාංගු පච්චේද. ඊලංඩ පංචර්්ද ආරා වර්ජනය සම්පටිච්චන සම්තීරණ බොත්තබන් ඉර්වස් අපකොත් ජවන ඒ ජවන කියල කියන්නේ කුසල්ල කුසල් බවට පරිවත්තනී කර ගැනීම ඒ ලැබෙන ආරම්මනය ඇබිල්ලා ඒ අහඳුනගෙන ඔය නොෙක් කාරරි දේවල් වෙලා ඒව තමයි අප අප තියන සම්මාධිට්ටිය සමනැතම් මච්චාදිිට්ටිය. ඒ දකින්න පුරද්දු කල් ලතිී නාකාරයනු ඒ කුසල් ලකුසල් බවට පරිවර්තනයක කරගන්න එකත්තමයි ජවන කියල කියන්. එතකොට පංචත්වාරා වර්ජින සිත්වලද ඇතිවන ජවනවල ඇතිවෙන්නේ කාමාවචර ජවන විසිනවයක් විතරයි ඒකන කාමාවචර වශයෙන් ඇතිවන ජවන විතරයි. ලෝකෝත්තර ජවන මේ මහත්ජද ජවන ඇතිබෙන් එෙ නැහැ ඒ අපි සාකච්ඡා කරනවා එතකොට මෙන්නමින් සියලුම ැන් අපි දන්නවා ජවන සිත් පනස් පහත් තියෙනවනි ඒකෙන් මංකොම මේ පචදආරා වර්ජන සිත්වල ඇතිවන ජවන ගත්තොත් එෙම ඇතිවෙන්නේ විසිනමය කතර තියෙනය වලින් විතර හැබයි මනෝද්දවාරයේ ඇතිගෙන සි්චිත්ත වීතියද මේ චයමී ජවනසිත් පනස් පහම ඇතිවෙන්න පුුව ඒකඇනි දෙකන කාමාවන පංචදදවාආරා වර්ජන සිත් පවිලි චිත්තවීතියේ ඇතිවුණේ ජවන විසිනමයයිනි හාමාවචර ජවනනි එතක අ කුසල් දොළහායි හසිතුත් පාදයයි මහා කුසල් අටයි ඔන්න ඔොහොම කියන ඒවටික විතරයි ඇතිවන් එතකොට නමුත් අපිදැනගන්න නොවන මන්නසේ මනොෝත්තු ආරවර්ජන සිත ඇතිවන සිත්ත වීටිවල අර රූපාවචර අරූපාවචන ලෝකෝත්තර ජාවනත් ඇතිෙන් ඒ ඇතින්නේ මනොද්ද අආරවර්ජනය විතරයි ඒ චිත්තවීටය ඇතිවෙන්නේ ඒක අපි ඉස්සරට කතාකරම ඒක තමයි ඉතනදී තින වෙෙනෙස ඒක හොඳවැට තේරුම් ගන්න නිකම් මන උදාහරණයක් විදිර කියන්නම් මේ මනොදදවාරාවර්ජින සිත්තවීතියක් හැදෙන්නේ කොහොමද පංචත්දවාරාවර්ජෙන් චිත්තවීටයක් ඇැෙන්නේ කොමල නිකන් හිතර බලන්න ඔන්න අද ඔන්න අදි අපේ අලුති ම් වෙලා තියෙනවනේ අපට ඉඩම තෙරාදිනී ස්ථානයේ හදන්න දැන් අද තමයි අප ඒක ස ආවාසය හදන්න ඒ භාවන මධ්‍ය ස්ථානය ආවාසය හදන්න මේ සුද්ධ කෙරේ එතුකොට පිරිස මගේ භාවන වැඩ සරහන් වලේ ඉන්න පිරිස ගිහිල්ලා සුද්ධ කරා එතකොට දැන් මට දැන් මං ඒක දැක්කා ඒ සුද්ධ කරන ඒවා ගැන දැක්කා ඒ ආවාසය හදන පැන්ග දැක්ක එතන බොගුම තියෙනවා ලොකෝබෝධිය තියෙනවා ඕටි තියෙනවා එතකොට දැන්වන්න මං එතට ගිහාම ඒටික දැක්කනේ ඒ දකිනකොට ඒ දැක්ක කියනෙක් නෙමේ එතන සිද්දුවනේ එතන ඇතුනේ මොනාද ක් චක්කු විඤ්ඥානයක් ඒ පෙවුුණක් කියලා ඇතුනේ චක්ක ං්ඥාණයක් ඇතන්ට ගිහාම පෙවුණා ඒ ඇතුනේ චක්කු විඤ්ඥානයක්කා මෙන්න මෙතන සුද්ධ කරන මේ බෝධිය සුද්ධ කරනවා ඇ පොකුණු සුද්ධ කරනවා මේ ආරම් භූමිය සුද්ද කරනෝ කට්ටිය ඇවිල්ල ඉන්න අන්නේ දැක්ක කියලා කියන්නේ චක්කු විඤ්ඥානසි තක් ඇති වුණා. ඒ කියන්නේ පංචත්දවාරා වර්ජන චිත්තවීතිය. චක්කු විඥානය නිසා ඇතිවෙන පංචත්දවාරාජන චිත්තවීතියකින් තම මංඒව දැක්කේ. ඔන්න ඒක මත්‍රතියාගන්න. ඊට පස්සේ ඉටවසේ මට සබ් දැහුණේ කට්ටිය උදුරුවලින් මේ තන කිසි ඇතිවලින් කපනවා උදදොළුගානවා. ක ඒ කතාගන්නවා මාර්ත්‍යෙක් ඇත් කතාගන්නවා ඉස්සර හට මනාද කරන්නේ කියලා එතකට මට ඇහවුුණා මේ ඇහුුණක් කියලා කියන්න එමකරද සෝත විඤ්ඥාන සිතක් ඇතුුණ ඒ සෝත විඤඥානිත්ත එෙක් ඇතුන එමුණද පංචත්දවාරාවර්ජන චිතවවිති සෝත විඤ්ඥානහි සම්බන්ධ පංචත් වවාරාජ චිත්තවවිී යත්තම එතන ද ඇතුුණේ වර්තමාන ආරම්භිනිෙත්තික්. එතෝට විවිධ සුවද දැනුණා එතර එතනා පීන්න කට ඒ සූදු දැනුවා කියලා කියන්නේ ඔන්න ඒක ඒ කැලයක් වගේ තියෙන තර ඉටටෑවෙක් මැරිලා කුණු වෙලා. ඉතින් මට සුවද දැනුන එතකට මට ත හිතන මේ සෝත විඤ්ඥාන සිතක් එක ඔන්න පංචත්දවාරාවර්ජන චිත්තවීතියක්. බවාංග බවාංග චලන බවාංග උපච්චේද පංචත්දවාරාවර්ජන එතනැතුුණේ සෝත විඤ්ඥාන්. ඇයි සුවද සෝත විඤ්ඥාන්. සම්පටිච්චන සන්තියෙන්න්න හොත්තපන ජවන, ං ඒක කුසල්ලකුසල්ල දිට ඇ දන්නේ එහම අපි දකි නඕන. අපි දක්ෂ වෙන්න ඕනේට. එතකොට එහෙම දකිනු. එතකොට අන්නේ එක එහන අරමුණ අපි කුසල්ල කුසල් කරගන්න ඕන. ඊට පසි දැන් වන්නන්නේ ඒ කට්ටි ගනල්ලා තිබ බීම ආදිය තේ ආදී ගෙනන තිබ ඒ අපි බියව්වා මාවල්ලොක්කව හමුදුරුල් එතකොට බොනොකොට ඔන්න එතන ද ඇතුනේ මුණද රසයක්ත් දැනු නනෙමි ජිව්හා විඤ්ඥාන සිතක්. ඇතිවවෙච්ච පචදවාර වර්ජන සිතා. බවාංග භවාංග චලන බවාංග උපච්චේද පංචදදවාර වර්ජන එතර ඇතිවන්න මුණද ජිව්හා විඥ්ඥාන් සම්පටච්චන සතියන පොත්ත උනන්න බලන්න පචදවාර වජන සිත. එතකොට ගස් කොළන්ට දැනුනා සීතල දැනු එතර හරිම සීතල දැනක් ඉතින් පේරාධනිිකයෙන් සීතලයි සීතලයි හුළඟෙනවා ඉතින් එහෙම දැනු ඇගට. එතකොට ඇතුනේමකදද ඒකත් චද අරවර්යන චිත්තව ීතිය. බවාංග බවාංගචලන බවංග උපච්චේද පංචද අරවර්ජන එතන ඇතුනීමකක්ද කාය විඤ්ඥාන සිතා කායවිඤ්ඥාන සම්පටිච්චන සතියන බොත්තපන ඔන්නව විදියට එනවා. එතු බලන්න එතනදී අපි ඒ අවස්ථාවදමී ඇස කණනාිදදිවශරීරයට අරමුණක් කාවට පස්සේ එතනදී ඇතිවෙන්නේ පෙනු ඇහුණ කිය එකක් නෙමේ ඒක තමයි මේ විපස්සනාවවිද අපට වැදගත් අප අවගෝධයට එතන ඇතිවෙන්නේ චිත්තවී පංචදවවාරාවර්්‍යන චිත්තවීති නැත්ත සි සිත්පරම්පරාවක්. ඒ සිත්පරම්පරාවකින් තමයි ඒ පැනීමුණේ. හැබයිද ම මෙතැන්ට එකොට ඒ සිත්පරම්පරාවල් එකක් වන්නේ ඇනිද. ඒ සෝ පංචදද අරාවජ්‍යන සිතක් ඇදුණන පැනීම චක්කු විඤඥානෙත්තික එවැ එකක් වන්නේ. ෝත විඤඥා ඇත්තෙක ඇතුුණායි සිත්්පරම්පරා එකක් වන්නේ. ගාන විං්ඥාන සිත්පරම්පර එකක් වන්නේ ජිවවා විං්ඥාන සිත්පරම්පර එකක් වන්නේ. කායවිඤ්ඥාන සිත්්පරම්පරාව එකක් වත්න්නේ. වරන්නපුගේ එහම දැක්කහම අපට හොඳට තේරවා එනම් මේ පෙවුණේ මමනෙමී දැලුවයි. එතන වනේ මකද සිද්ගොඩක් ඇතු වුණා. පංචත්ද අර වර්ජන සිද ගොඩා. ඒ ඊට පස්සෙ බලනකොට න්න නිත්ත්‍ය වෙලා ගිල්ලන්න බලන නිත්‍යය මිනිී කරන්න හොන් අවස්ථාවන් ඔන්න බල නීට පස් ඔන්නේ වර්මමා නරු ත් එක් තමයි ඔන්න පචදවාර වර්ගෙන් සිිතවීති ඇතු වුණ එරන්න මනෝදවාරාවර්ගන චිත්තවී යවෙන කොමින් ඔන්න දැම්මන් කුටේටාව දැමීම මගේ කාමරේයට මං මේ දස අපේ පන්සලේ ඉන්න එතන ස්ථානය හදන නිසා කාමරේ එතකොට මේ එතකොට දැම්ට ඒක මතක් කෙනු. මිතනද වැඩේවුනා මෙිහිෙම වුණ මෙහෙමුණ අන්නේ මේ කට්ටි වැඩ කරා කියල හැට දැම් පේෙන් නැනෑ ඒවා. හැබැයි ගත්තා ආරම්මනි ඒ පෙවුණ කියන ගත්තා ආරම්ම මන් සී කරනවා අතන තිබ බෝධි අරකිර සුද්ද කරාහොම කියින්. ඒවමුණාද. ඒට තමයි මනුද්‍යවාරාර්ජින චිත්තවීති කලකන්. මනසට ඉස්සල්ලා ගත් අර පචද්දආරාවර්ජන චිත්තවීති වලින් ගත්තා අරුණ නැවත නැවත මතක් කෙනවා.තෙ ඒ මනෝද්දවාරයට අ පංචදවාරෙන් ගත්ත චිත්වීති ඒ චිත්තවීති අරමුණු කරගෙන ඒ ආරම්මණයන් අරමුණු කරගෙන ඒ මන පංචදආරාජ්‍යෙන් චිත්තවීති අරමුණු කරගෙන තමයි අර මනසින් මතක්න්නකට මනොද ආරාජ්‍යෙන් චිත්තවීති ඔන්නොකත මේ මනොද ආරවර්ජය චිත්තවවිද කියලාකයි දැම්මන් ඒෝ මතක් කරනවා ආමිතර මිහිමුණ මෙිහිමුණ මුණ එතුවට දැන්ගේඒ පචත්දවාආරර්ජෙන් චිතවී තිනමි ඒ පංචත්දආරමණින් ගත්තා ආරම්භණයන් අරමුණු කරගන ඇතිවෙන මනොද්දආරවර්ජෙන් චිත්‍රීද. අන්න බලම් එතුට අපි නැවත මතක් කරනවා කියලා කියන්නේ ඒ එක සිහිකරනවා කියලා කියන්නේ ඒ ඉස්සල්ලා ගත් ආරම්මණයන් අ මනසට ඇතිවෙලා හි මනස තුළින් ඔන්න නැත ඇමත අපි ඒවගෙන හිතනවා ආ හිතන කොටමකොදවෙනි. ඒවලනොත් ජවනසිත්හදනවා මිතර මේක වුණා අනේ සාධ සාධ මේක වුණා මේක උුණාම කුසා සිත්හදනවාද. අ ඒ මොද්ද අරවර්්‍යය වල මගේ ජවනවල දැන් ඇතිවෙන්නේකුසා සිත්‍යධඇති වෙන්න පුුවන්. එතරට තේරනද මනොද්ද අරවර්ජන සිද්‍යයන් මොනද පචද අරජ ට ද ේරු න්න ුට. තකරන්නේ මනොදවා අවර්්‍යයෙන් චිත්තවීති ගන තමයි දැම්මි අද දවසිද කතා කරන්න. ඒ අතීත දෙයක් අරමුණුකරගෙන වෙන්න පුළන් අනාගත දෙයක් අර්මුණු කරගෙන වෙන්න පුළන් නැත්තං මෙතනද කාලවමුත්ත නිර්වාණී ප්‍රඥඥප්තිය රූපාාවච්චර අරූපාවචර ඒ ඕන ධර්මයක් මෙතැනද අරමුණු කරන. මනසින් ඒ ඔක්කොම අරමුණු කරන්න පුළන්. ්‍රූපාවච්චර අරූපාවචර ලෝකෝත්තර පඥ්ඥප්ති නිර්වාන. හැබයි මේ පංචත්දආර්ජනින් ඒවාරමුණු කරන්න බෑ ඒ ජන අරුණු කරන්න බෑ ඇැබේ මනසිං ඔය ජවන ඔක්කෝ මරමුණු කරන්න සියල්ල මරමුණ කරන්න පුළො තේරණ එතකොට පංචත්දවාර වර්්‍යය චිත්තවීකර ඇතිවන ජවන ඇතිවෙන්න විසිනාමෙක් විතරයි. ඇැබ මනෝත්තු ආරා වර්ජයෙන් චිත්තවීතිවල ජවන්න පනස් පහම ඇතිවෙන්න පුළු. ඒක ගැන ටිකක් කල්පනා කරලා බලා. එතකොට මෙතන කියනව චිත්තවීති මනොදවාරා වර්ජන චිත්වීතු. මනොදදවාරයට අරමුණ ධම්මාරම්මනේ. මනොදදවාරයට අරමුණ වෙන්නේ මොකක්ද මනසට අරුණවෙනි දම්මාආරම්වනි. ඇහැට අරමුණේ රූප, කනට අරමුණේ සබ්ද. නහැට අර්මුණේ සුහඳ දිවට අරමුණුණේ රස, කයිට අරමුණ වන්නේ ඉස්පර්ශය. ඇැම මනසට අරගුණ වෙන්නේ මොකක්ද. අර රූපාදියෙන් ගත්ත, පචදවාආර්ජන චිත්තවීති වලින් ඇතුළින් ගත් ඒවා තමයි දැන් ධම්මාරමුණක් විදියට තමයි මනසාරම්මනයක් කරගන්න රූපය අරමුණු කරන්නේ ඒ රූපය තුළින් ගත්ත චිත්තමීයතුුණනි පංචදවාආරවර්න චිතවීටී අන්න ඒවාරමුණු කරගෙන තමයි දැන් මනෝද්ද අලාවර්ජන චිත්තවීති හටගන්න ඔොක හොඳටල ගන්නතු තේරුම්ගරන්න ඒක තම අප කිය දම්වාආරම්මල එතකට ඒ මනසට කෙලින් අරගුණු වෙන්නේ රූප සබ්ද ආදී දේවා. එතන ධරමඉින් ධර්මාර්මුණුව ඒවලින් ගත්ත චිත්තවීතියාදී. ඉස්සල්ලා ගත්තා ආරම් වනුවට චිත්තවීති. දැන් අපි ඔන්න දැන් කවුරුුවරි බැන්නහම ඒ මොහොත එඒයා බැන්නා ඉවරයි. හැබැයි ඒක නැවත නැවත අපට මතක් එෙනවා මතක්ෙනකොටිහිතන ඒ බැනුප කෙනා තවත් ඉන්නවා කියලා. මතක තියාගරන්න ඒක නිගංහර මේ දැන් අපිෆෝර්න් අරගෙන පොටෝ එකක් ගහනෝ දැන් ගන්න එතන කියයනකොට දැම්මම් පොටෝ ගහනු පොටෝ ගැහුවට පස්සේ දැම්මම් මේක බලාගෙනත් හා මිහිම යනෝ ිහිම යනෝ මිහිම වුනා කියලා හිතනවා හැම මේක ඇතුළ ඒ සිද්ධිතියෙනොත්ද නැහැ මෙතන තියන් අර ගත්තයකි ඡායාවක් පිතරයි දැන් අපි කරන්න එත්තෝගොනි නොක තේරුම්ගත්වන අපට ප්‍ර්යන්නේ ඉස්සල්ලා කවුරරි බැන්න සජීු බන්න හරි. පංචත්දවාර වජින සිට්ටිකක් හැතුවුණ. හැබැයි ඒ කර්මුණු කරහහි දැක් මනසින් තාමත් බයිනෝ වගේ පේනෝදැග අපට. හැබැ ඇවි තේරුම් ගන්නවොන යින කෙනෙක්වත් කවුරුවත් මේ මොනසිනය. ඒක වෙල්ලා ඉවරයි. මේකරන්නේ අරනිිකංගර පොටෝ එකක් ගාල බලබල ඉන්න වගේ වැඩා. දැ චිත්‍රපටියක් ගත්තත්තුූනි ඒ චිත්‍රපටයේ රඟපානට්ටිය එක වෙලාක රඟපෑවා ඒක සජීව රඟපාලා ඒක අපි ඒක රූපා මේ මුක්කට හරි අරගෙන ඕ අප බලාග නිද්දී තිම එක හිනා වෙන එකක් කියනකොට හිනාගෙන අන්න නෙක් යනකොට අනන්නට අපි ඉතන් න්න මේ ඇත්තරම මෙතරමෙනු ඒ මනස්ව ැ ගෙදරට වෙලා හඳර කාලාබීලා හොඳට මිදාගෙන නැති ඒක රඟපෑමක් විතර ඒ රඟපෑව නිසා මෙතරම යන ට්‍රපටියක් තරයි එතන ඇත්තටම සිද්ධියක් කෙනෙක් කවුරුත් නෑ ඒවගේ තේරුම් ගන්න ඕන ඒ පංචදවාරය වෙන්නකොට තමයි වර්තමා නරුණේ සිද්ධිය වෙන්නේ. මනොදවවාරය අපි නැවතනවත මතක් කෙනට අපි හිතනවා මිතරම ිහිම වවාරයාමට දැන්නන ගැහුගනි මෙහිම මාලි ගය හැදෙනවා සිහි නෑතියෙනවා අනාගතිය ගැන ඇතියෙනවා ඒවට සතුටුව නවා හිනාවෙනවා තරහාගන්නවතා හැබැයිතින් මෙතන ඒ සිද්ධියක් නෑ ඉසල්ල පටිත කරලා දැම්පෙන්නන චිත්‍රපටය වගේ අපි බොරුවට ඒ සිද්ධිය ආයිත්‍යයනවා කියලා ඇලනවා ගැටනොව මුලා වෙන. අපි තේරුම් ගන්න ඕන මේක අරනිකම් පොටෝ එකක් ගහගත්ත වගේ වෙඩා මෙතන සිද්ධියක්වත් පුද්ගලෙක්වත් මනසිරෑනේ අපි නිකන් මේ තරහ ගන්න. නිකන්න මේඇල මේ ගැන දුක්ක විින්නේ නිකරන්නේ. ඒක ඉස්සල්ලා ඇතිලා නැතුන ඒ ජාාවක් විතර මෙතනතිී. දැ මෙත මේමී මනසය අත්‍රිතිය නොද පුද්ගලි බැන්නපු කෙනෙක් න්නවාද ආනෑ නිකං අර චිත්‍රපටය නඇවතනවත බලබල අපි නිකන් සතුරු වෙන වගේ වැඩා ඒනිකම් මෝඩකම අපි ඕක තමයි අපි මේ චිතවීත ඉගෙන ගැනීම තුලින් ඔන්නඔ අවබෝධය තමයි ට එන්නවාඒ අවබෝධය තුළින් තමයි අපේ ඇලීින් ගැටී මඩු විලා න්නවා ආයතකට අපි කතාකරගනයන් මනෞද්වාරයට අරුණ ධම්මාරම්මනය එසේ මනොද්දවාරය හට ගන්නා වූ සිත්තැල් සිත් පරම්පරාවන්ට මනොද්දආරවර්ජන චිත්තවී යයි කියනු ලබේ. ඒවරිනනි මනොද්ද ආරර්ජන චිත්තවීති. මනොදදආරවර්්‍යන චිත්තවීති පරිත්තචිත්තවීති අරපුනාාචිත්තවීති ලෙස කොටස් දෙකට බෙරි. මේ කාරණය තමයි මසලා කිව්වේ. පරිත්ත චිත්තවීති කෙ කිවේ පංචත්දවාරර්ජන වල ඇනි පරිත චිතවී විර. පරිත්ත කියලමිතර කියැන කාමාවචර සිත් අර්මුණු කරගෙන ඇතිවෙන ඒවා. ඒකන මංකවල ජවන විසිනම්මයක් තියෙනවා කිය කාමාවචරසිත්. එතකොට මෙන්න මේ පංචදව ආරවර්ජන චිත්තවීතිවල ඇතිවෙන්නේ පරි චිත්තවීති විතරයි. කාමාවච අරමුණු විතරයි ඇතිවෙින්. ඒ හොඳර මට ඇබැයි මනොෝතු ආරවරණෙන් චිත්තවීතිවල පරිත්්‍ර චිත්තවීද ගෙන කාමාවචර සිත්් අරමුණු කරගෙනත් මනොද්දවාර ඇතිවෙන්න පුළුවන් අරපනා චිත්තවීදීගෙන මහත්ගත ලෝකොත්තර සිත්ත අරමුණු කරගෙන ජවනා අර්මුණු කරගෙන ඇති වෙන්න සිත්ත අරමුණු කරගෙන ඇතිවෙන්න පුළුවන් ඒ හොඳයට මතකතියා පරිත්්‍ර චිත්තවීති කියල කැනෙ කාමාවච්චර ධරම අර්මුණු කරගෙන ඇති වෙන චිත්තවීති ඒ පරිත්ත චිත්තවීතිය ඇති වෙන්නේ කා මේ පචත්දවාර වර්ජන චිත්තවීති බල ඇති වෙන්නේ පරිත්ත රමාරමුණ කරගෙන විතරයි කා මේ ජවනසිත් විසි නමී හැබ මනොද්දවාරයට මේ ජවනසිත් පනස් පහම ඒන්නේ කාමාවචර රූපාවච්චර අරූපාවචර ලෝකෝත්තර ප්‍රඥ්ති නිර්වාණම හැම්ම දේම අරුණු කරන ඒක නිසායකට අපි ෙන අර්පනා චිත්තවීටකය ඒක පටලවගන්නා හොක තමයි ඔතනැද කියා. මනොද්දවාරයට අරමුණ ධර්මාරම්මණය බැවින් ට අතීත අනාගත කාලවිමුත්ත නිර්වාණය පඥ්ඥප්ති ආදියද අරමුණ කරන බැවින් ක්‍රූපාදීමී ඒක චිත්තක්ෂණ දීචිත්තක්ෂණ රයශීම් බැදීමක් නැත. දැන් අපි පංචදව අරර්ජන චිත්තවීති කන්නකට අපි කතාකරේ ඒ චිත්තක්ෂණ දීචිත්තක්ෂණ නහොමනි. හැබැයි ඒ කතාකරේ කාමාවචර ධර්ම තිබ්බ නිසා සිත්විිතරක් තිබ නිසා. හැබැයි මෙතනදී අතීත අනාගත විමුක්ත නිර්වා නිර්වාණයට අප කියන්නේ කාල විමුක්ත දෙයක් කාල විමුක්ත දේවල් තමයි නිර්වාණය ප්‍ර්ඥප්තියයිඒ නිර්වාණයට කාලයක් නෑ ප්‍ර්ඥප්තියටත් කාලයක් නෑ එතකොට චිත්තක්ෂණ එකයි දෙකයි කිය කිය ඒවල රූපයක් ගත්තාම රූපයේ ආවශ්‍ය තමයි චිත්තක්ෂන් දාහත ආයතකට පංචත්වාරර්ජන චිත්තවීතිවල අපට චිත්තක්ෂණ විදිහට ඒක දැනගන්න පුළුවන් කාමාචර ධර්මල හැබැයි මේ මනෝදදවාරයට අරමුණුවවෙන්නේ කාමාාවචර ධර්ම විතරක් නෙමේ. රූපාදිී චිත්තක්ෂණ දාහතක් ඊට අඩුවේෝ නෙමේ. දැන් නිර්වාණය ප්‍ර්ඥප්තිගෙන කාලවිමුක්ත කාලයක් නෑ. චිත්ක්ෂණ මච්චරයි මිච්චරයි මිචරයි කියළ ගන්න බෑ. ඒ නිසා මනෝදදවාරයේදී අපි කතා කරන්නේ චිත්තක්ෂණ එකයි දෙකයි තුනයි කියල කතා කරන්නේ. මෙතනිද අපි කතා කරන්නේ විභූතා අරම්මන අවිභූතාරම්මන කිය. බූතාරම්මණ කියැන ප්‍රකට අරමුුණන්. අවිභූතාරම්මණ කියෑන්නේ අප්‍රකට අරමුණ කියෙනකත් එ එක තමයි අපි මෙතනදි සාකච්ඡා කරන්න ඔන්නඔක තේරුම් ගන්න මෙතනදම මේ චිත්තක්ෂණ විදියට කතා කරන්න නැත්තේ කාලයක් හඟුවන්න බැරි නිර්වාණය ප්‍රඥපතිාදිය තියෙන නිසා ඒකට චිත්තක්ෂණ දාහතයි දාහතරයි කියලගන්න බෑන් රූපට තමයි චිත්තක්ෂණ දාහතක්තිේ. හැබැයි නිර්වාණයට ප්‍ර්ඥප්තියට චිත්තක්ෂණ ගානක් කියන්න බෑ ූපේ. ආවිුෂගානක් කියන්න ද. එනිසාමේ මනොදවා අරාර්ජනයේද අපි චිත්තක්ෂණ කියන එකක් ගණන්ගන්න නෑ ඔන්න ඕකත් හොදයට මතක තියක්. ඊට පස්ෙතේනව ඇත්තේ විභූතාරම්බන මනෝදවාරණ චිත්තවයේති ඒ කියන විභූතාරම්මල කියනෙ ප්‍රකට අරමුණු. හොඳ ප්‍රකට අරමුණු තියෙනවා. චිත්තක්ෂණ එකේ සිට පහදක්වා ආවිශෂයෙක්ම ගියා වූ අරුණ ම චිත්තක්ෂණ එකක් ඉක්ම ගියපුේව දෙකක් තුනක් හතරක් පහක් වශයෙන් යෙපු ඒවට අපි කියැන්නේ විභූත අරම හොඳට ප්‍රකට වෙන ඒ අරමුණ චිත්තක්ෂණ එකක් ගිහිල්ල මනසට අරමුණුවට පශ්නයන්නේ එතකොට හොඳට අරමුණුබේ දකින්න පුළුව ජවන හදන්න පුළුව දෙකුත් පු දෙකක් ගියත් කමන්නේ තුනක් ගියත්කමන් හතරක් ගත්කමන්නේ පහක්්‍යත්කමන්න. එතට එකේන්දල පහක් වෙනකන් චිත්තක්ෂණ ඉක්වාගියාපුූ රූපාදී ආරම් දම්මා රම්මන අප කියන්නේ විභූතා අරම්බන හොඳට ප්‍රකට වෙන අරමුණු කෙලයි ඒට කියන්න ඊට පස්සේ අන්න ඒක කියන. ඊට පස්සේ අවිභූතාරම්බණ මනෝදවාරණෙන් චිත්තවේති කියලකෙන් අවිභූතාරම්මණ කැන අප්‍රකට අරුණ චිත්තක්ෂණ හයක්කෝ හතක් දෙකත් ඒෙනවා චිත්තක්ෂණ හයක්කෝ හතක්ගේ ධම්මාරම්මණයක් කාවොත් එහෙම රූපාදිය අරමුණු කරගෙන ඒ අප්‍රකටාරුණු කලකන් චිත්තක්ෂණ එකයි දෙකයි තුනයි හතරයි පහක් වෙනකංගියපු අරමුණුවවොත් ඒවා ප්‍රකටාරමුණු හොඳර ජවනාදී හදන්න පුළුවා හැබැයි අයක් හතක්ඉක්ම ගේපුේ ව ගියොත් එහෙම චිත්තක්ෂණ ඒවා අප්‍රකටාරමුණු කියල ඒට ක අයිභූතාරම්බල වි්භූතාරම්මණ කියල කියන්න එකේ ඉඳල පහවෙනකම් අවිභූතාාරම්මණ කල කියන්නේ අයයි හතා ඉක්ම ගිය වූ චිත්තක්ෂෙන . හොදට මතක තියාග. මෙසේ චිත්තක්ෂණ දාහතක් ආශෂය ඇති විභූත අයභූත චිත්තවීති හා චිත්තක්ෂණ දහතක් ආවිෂ නැති විබූත අයභූත, චිත්තවීති ලෙස්ත බ මෙතකට මේ චිත්වීති අපි බෙතෙනම චිත්තක්ෂණ දාහතක් තියෙන ආයුෂ්‍යඇති විභූත අයවූත චිත්තවීති කලා බෙතන්නක් පුළො චිත්තවි එකෙද රූපාදී අරමුණු කරගත්ම් චිත්වීති චිත්තක්ෂණ දාහත විදදිර ගණම් ගන්න පුළුවන්. ඒ දැ අපි ගත්හම් රූප විසි අටක් තියනවා. අපි ඒ රූප ඊළඟ පාඩමේදි කතා කරනවා දැන්නිකම් මතක තියාන රූප විසි අටත් තිබ්බට ඒ රූප විසි අටේ චිත්තක්ෂණ දාහතක් තියෙන්න්න පුළුවන් රූප විසි දෙක විතර. ඉතුරු හයක චිත්තක්ෂණ දාහතක් කාවිෂණය. චිත්තක්ෂණ දාහතක් කාවිෂ තියෙන්න්න පුළුවන් රූප විසි අටින් විසි දෙකක විතරයි. හයක ඇතිවෙන්නේ. ඒ අපි විඤ්ඥප්තිරූප දෙකෙයි ලක්ෂණ රූප හතරී කියනේවල චිත්තක්ෂණ දාහතක් ඇතිවෙන්නේ. අනිත්තේ වල චිත්තක්ෂණ දාහත ඇතිවෙන්න පුළුවන්. එතකොට මේ චිත්තක්ෂණ දාහතක් ඇති ආයශෂයඇති එතකට අපි එකකට බෙදෙනව මනෝද අරාජන චතවී චිත්තක්ෂණ දාහතක් ආවිෂ්‍ය ඇති විභූත අවිභූති චිත්තවීති කියලා එකට බෙදවා චිත්තක්ෂණ දා ආුෂ නැති විභූත අවිභූත චිත්තවීති කියත් ද නොද ලවිමුත්ත නිර්වාණ ප්‍රඥත් තිත්වයෙනවා. ඒවා අරවිදියට ගන්න බැරි නිසා.. චිත්තක්ෂන දාාහතක් කාවිෂය ඇති රූප විසි දෙකයි මංකවන් චිත්තත්සන දාහතක් තියෙන රූපද. අපික වුවට රූපය චිත්තක්ෂන දාහතක් තියවා කියලා ඒ රූප විසි අටේම චිත්තක්ෂන දාහතක් තියන රූපනෑ. තයෙන විසි දෙකයි. හයක නෑ. චිත්තක්ෂණ දාාහත ආශ්නැති රූප හයයි එ තමයි විඤ්ඥක්්ති රූප දෙක ලක්ෂණ රූප හතර දැන් නිකන් කියන්න විඤ්ඥක්ති රූප කියලා කියන්නේ කායවිඥ්ඥක්ති වචී විඤ්ඥක්්ති. මේ කතා කරන්න උපකාරවන රූපයක්ත්තියනවා කාය විඤ්ඥක්්ති කැන්නේ. ක්‍රියා කරන්න උපකාරවන රූපතියනවා වචිී විඥක්ති කැන කතා කරන්න උපකාරවන රූපතියන ඒ එක ම ඤ්‍යක්ති රප දෙක. ඒක චිත් අක්ෂණ දාහතක්ම නෑ. මේ ලක්ෂණ රූප හතරක් කියලා කියන්නේ උපචය සන්තති අනිච්චතා ජරතා උපචය කියල කියෙනන චිත්තක්ෂණ එකයි හටගන්නෝ සන්තති කියන්නේ පවතිනවා අනිච්චතා කියලකැ ඒව දිරනෝ මේ මේ අනිච්චතා කියෙහි නැති වෙලානවා කියන එක ජරතා කියන්නේ දිරනෝ කිය එක ඔන්න ඔට තමයි ලක්ෂණ රූප හතර කියලා කියන්නේ එකම මේ නෝට්ටකෙ පල්ලහෙන් දීලතියෙනවා නෝටික හොඳට දැනගත් එතට මනොදවාර වර්ජයන චිත්තවීති කෙලකයනෙ දම්මාරම්ම අර්මුණු කරන ඇවෙන චිත්තවීතියා. එතෝට ඒ චිත්තවීතිගත්තාහම ඒකෙදී ඇතිවෙන්න පුළුවන් පංචත්දවාරර්ජින් චිත්තවීතිවලත් අර්මුණු කරන්න පුළන් කාමාවචර ධර්ම හිතරයි. හැබයි මනොද්දආරා වර්ජන වලට කාමාවචර ධර්මත් පුළන් රූපාවචර ධර්මත් පුළුවන් අරූපාවචර ධර්මත් පුළ ල විමුත්ත නිර්වාණ ප්‍රඥබ්දිී කියන ඔක්කො මරමුණු කරන්න පුළන් මනසට. එතුට නොදවාආරවර්ජය චිත්තවීති ගත්තොත්තේම පරිත්ත චිත්ත ස අරපනා චිත්තවීති කියල පොටස් දෙකයි. එතකොට මනොදදවාර වර්ජයෙන් චිත්තවීති වල චිත්තක්ෂණ විදියටට අපි ගණන් ගන්න නැහැ මොකද නිර්වාණන ප්‍රඥතියාදී කාලයක් නෑ කාල විමුක්තයි. එයිනි සාපි එතනති කියන්නේ විභූතා රම්බන අවිභූතාරම්බණ චිත්තවීති කියලා. බූතතා අරම්ම කියල කියන්නේ ප්‍රකට අරමුණු නිසා ඇතිවන මනුද්දෝල වඩින් චිත්තවීති. අවිභූතා ආරම්මන කල කියැන්නේ ප්‍රකට අරමුණු නොවන චිත්තවීති එතෝට අපික ව ප්‍රකට අරමුණු කියල කියන චිත්තවීති කියල කියන්නේ එකේ එන්දලා පහක් වෙනකං ආයුෂ ඉක්මගියපු රූප රූපාදිය ආරම්මන අවිභූතාරම්මන කෙල කියන්නේ ඇයයි හතක් ආුෂ ඉක්මගියා වූ ආරම්මන තුළින් ඇතිවන ිත්ී ඔන්න ටක ැකත් අන හරි මනොද අරවජයෙන් චිත්තවීතිය ගැන දැර ඊට පස්සිති මේ චිත්තවීතිය ගැන අපි දන්නවයි ඔන්නටවස්සේ ඔන්න චිත්තක්ෂණ දාාහතක් ආවිශෂ ඇති විභූතාරම්මුණන චිත්තවීතියක් ඉන්න පිින්රතිෙන චිත්තක්ෂණ දාහත සතුල සක්්‍යන දාාහතක් ඇති විභූතාරම් වන චිත්තවීති පහක්තියන ඔන්න මතෘතියාද මනොදවාරජනෙන් චිත විචතිය ඔක්කොමනයක්තියෙනුව ඒනනිමංතුව නොද වාරාජ චිත්තවීති බදෙනවා රිත්ත මනොද්වාාරාවරජයෙන් චිතවීති අරපන චිත්තවීති කෙළ බෙදෙනවා ඒකද අර චිත්තක්ෂන දාාහතක් තියන චිත්තවීති විභූතාරම්මන අූතාරම්මණ කියල දෙකයි ඉළන් චිත්තක්ෂන දාහතාක් කාවිෂ නැති චිත්තවීති කෙලා ඊළග බදනවා විභූතාාරම්මණන භූතාරම්මණ ක කිය ඔන්නව විදිලා බදී. එතට පළමුුවනි විභූතාරම්මන චිත්තවීති. චිත්තක්ෂණ එකක් ඉක්මෝගිය ආරම්මන මනෝදධ ආරෝජ්‍යනය කැටීමෙන් පළවෙනි විභූතාරම් වන චිත්තවීතිී ඇතිට. චිත්තක්ෂණ එකක් ඉක්මගියාගුවෝ ආරම්භනයක් මනොෝද්ධවාරය වැදෙනකොට. ඒකට අපි මේ පළනි විවූතාරම් වන චිත්තවීතය කියෙන එකයි මේ තී කෙලතිීන් චිත්තක්ෂණ එකක් ඉක්මා කියීලා ඇතිනින් එත ඒක ගණන්ගන්න. ඉර්වස මේ තී කියයන්නේ අතීත බවාංග නෑ කියන්නේ බවංග චලන දකයන්නේ බවාංගු පච්චේද කියන්නේ මනොද්ද අර වර්ජනය මනොද්ද අරාවර්ජනය පස්සෙ කෙලින් ඇතිවේ නිමුණන් ජව සි ජවන සිත් හත ඇතිවෙලා තදාරම්මන දෙකයි බවාංග සිත් ඇති වෙන ඉළඟට මේ දාහත වෙන. තේරුණානය ඊළඟ දෙවිනිකේ දත් ඉතිං විශේෂත්යක් නෑ චිත්තක්ෂණ දෙක් ක් ම ගිහිල්ල තමයි චිත්තවීති ඇතිවේ. එතකොට මොකද වෙන්නේ අතීත බවාංග දෙකයි බවංග චලන බවංග උපච්චේද මනොෝද්ද අලාවර්ජන ජවන සිත් හතයිඉළඟට තදාරම්මන දෙකයි ඊට පස්සේ ඉතුරු කාලයට බවාංග සිත්තත් වෙලා එනවා. චිත් අසන ධාහතරන අපි ගණගන්න ඕන් එලාට එවෙනි විවූතාආරම්මණ වීදී චිත්ක්ෂන තුනක් ඉක්මාගේපු ආරම්මනයක් ගන්නේ අතීට බවාංග කියනක තමයි මේ තී කියන්නේ තුනක් කියා බංග චලන නය කියන්නේ බවංග චලන දර් කියයන්නේ බවංගු පච්චේද මේ කියන්නේ මනොෝද්දවාරා වර්ජන පීට පස්ස ජවනසිත් හතයි හදාරම්මන දෙකයි ඔන්න බවාංග දෙකක් ඇතිකෙන ඉලන මේ හතරනියකේදී මේක අපි දුන්න පඩ එක මේ ජවන හයක් තිබ්බෙ ම මේ හදලා තියෙන්න්නේ ජවන හතක් එන්නෝ නෑ බලන්න හොඳට මේ ජවන හයයි දාළ තිබ්බය ජවන හතක් එන්නවා ම මේ මේ පඩ එක හැදුව එතකට එතන දී හතරනීග භූතාරම්මණ ජවන මෙමේ අතීත බවාංග සිත් හතරක් ඉක්මවා බවාංග චලන බවාංුපච්චේද මනොදවාරා වර්ජන ජවන සිත් හතක් ඇතිවනාා ඊළඟ තදාරම්මල දෙකයි ඊළඟට බවාංග වේ. පස්සනය කෙත්තෙ හෙමයි චිත්තක්ෂන පහක් ඉක්මමා ගිහිල්ල තමයි ඇතිවෙන්නේ ඒකදී බවාංගචලන්න භාංගු පච්චේද මනොදවාර ව්‍යන ජාවන සිත් හතයි හරම්බන දෙකක් ඇැතිීම ඊළඟ මේ චිත්තක්ෂණ සතුලසක් ආයුෂ නැති ඒවතීම චිත්තක්ෂණ දාහතක් ආවෂ නැති ඒවා එතකොට චිත්තක්ෂන දාහතක් ජාහතක් ආයුෂ තියන අවිභූතා නැති නෙමේ චිත්තක්ෂණ දාහතක් ආයශෂ්‍ය තියෙනවා ඇැබැ මේ අවිභූතාරම්භන අපි වන විභූතාරම්මණය ජැතිවෙන එකේ නම් පහක් වෙනගන් චිත්තක්ෂණ නැතුුණය විතර අවිභූතාරම්මනිදි දෙකයි ඒ තමයි චිත්තක්ෂණ කයක්කෝ හතක් එක් මුවගේියපු ආරම් වන තමයිගන් එතකොට පලවිනි කේදක් කියවා චිත්තක්ෂණ හයක් ඉක්මාල ගිල්ල මිත්‍ර බල ආවිශ්‍යතියනවා දාහතාක් හැබැයි දාහ තක් තියෙන ආරම්වනයේදී චිත්තක්ෂණ හයක් ගිහිල්ල තමයි මනසට අරමුණුවෙන් ඒ ආරම්ණය අරමුණුවෙන් එකකොට ඇතිවෙන්න ඔන්න බාං චලන භංගු පච්චේ මනොදවරන් ජවන සිත් හතා ඇතිවවෙලා බවාාංග විතරක් ඇතිෙනවා තදාරම් වන දෙක ඇතිවෙන්න බෑ කන. ලා දෙවෙනි චිත්ක්ෂණන ීතයේදී තියෙන්නේ චිත්තක්ෂන හතක් ඉක්මාගේ පපු ආරම්මණ ඇතමයි මනස අරමුණි ඉදාටම අටවනිීටයනන් තමයි පුළුවන් එතකොට බවවාංග චලන්න බවාංගු පපච්චේ ද මනොදවාරාෝජන ජවන සිත හත් හත ඇතිවෙන්න පුළු එච්චරයි පුළුවන් තදාරම්මන ඒ මුකුත් ඇතිවෙන්න විදික් නෑ. ඊලාන කිය චිත්තක්ෂණ දාහතක් ආවිෂ නැති චිත්තක්ෂණ දාහතක් ආවිෂ නැති ආරම්භනයම් අවත් කොහොමදා පියව ගැන් අපකොන් චිත්තක්ෂණ දාහතක් නැති ආරම්බණ තියෙන පුළු. ඒකට කියන මේ චිත්තක්ෂණ දාහතක් නැති ආරම්මණ විදිහට චිත්තක්ෂණ ස්දාාහතක් ආවිෂ නැති විභූතාරම්බන චිත්තවීති එකක් තිෙන. චිත්තක්ෂණ දාහතක් ආයුෂ නැති විභූතා ආරම්බන ප්‍රකට අරමුණ වල තියන චිත්තවීති එකයි ති. සිත්තක්ෂණ දාහතක් ආවිශෂ නැති වර්තමාන අතීත අනාගතූ කාමාවච චිත්ත චයිසිකයෝ. මෙහෙම එන්න පුළුවන් ඒවා තමයි මෙතරමේ කියන්. විඤ්ඥප්ති රූප දෙක ලක්ෂණ රූප හතර අතීත අනාගත සතුලොස් සායු සෑති රූප දේවිස්ස. අන් ඒවා ඔක්කුම මේ චිත්තක්ෂණ දාහතක් නැති ඒවා. ඒ හොඳර විමසල බල. මේවයින් යම් කිසිවත් මනෝද්වාරයට හමුවීමෙන් චිත්තක්ෂණ දාහතක් නැති විභූතාආරම්මන චිත්තවීතිය හටගන්. ආතර නිමෝදෙන්නේ ඔන්න එක එක මේචි චිත්තක්ෂණයක් ගිහිල්ලා ඔන්න ඇති වෙනොෝ ඇබේ මෙතනති බලන්න දාහතරයින්. සිිත්තක්ෂණ දාහතක් නෑ දාහතරයිති. එතකොට ඔන්න එකක් ඉක්මා ගිය බවාංග අතීත බවංග භවංග චලන බවංගුපච්චේද මනොත්දොරා වර්න ඊට පස්සි ජවන සිටත්් හතයි තදාරම්මන දෙකයි බවාංගවිෙන් ඊල්ලානක්ක කියෙන චිත්තක්ෂරණ දාහතක් කාවිශන ඇති අවිභූතාරම් අප්‍රකටරමුණු හැබැ චිත්තක්ෂණ දාහතක් නෑ. ඒ ඇතිවවෙන්න පුළොන් ඒවතමයි වර්තමාන අතී අනාගත වූ සියලොම චිත්ත ජයිසිකෙවෝ. විඤ්ඥප්ති රූප දෙක. ලක්ෂණ රූප හතර අතීට අනාගත සතුල සයසෑසී රූපදේවිස කාල විමුක්ත නිර්වාණය ප්‍රාඥාන්ත්‍රයන මේවා මෙන මේ චිත්තක්ෂණ දාහතක් නැති ඒවා වශයෙන් ගන්න පුළුව. එත ෙදි මකදවෙන්නේ එක ිත් ක්ෂණයක් ගිහිල්ල තිේෙනවා වාාංග චාලන බවාංගු පච්චේද මනොදවාර වර්න ජවන සිදත්්හත ගිහිල්ල බවාංග වෙන. ඔන්න හොම තමයි ඔතනැදි වේ. එතොට තේරුම් ගන්න ඔන්න යිටික තමයි ඔතනදී තේරුම් ගන්න ඕන කාරනම් මංගරකිව ූල්ටිකාපියෝ ලෝට දාගත්තනම් මනොද්දවාරයක් කියන්නේ මොකද කියලා ඒක හොඳටම ප්‍රමාණවත් වෙනවා අපට මේ අපේ විපස්සනාව සිද්ධ කරන්න ඒවත් බලන්න එක එක මුහතක් චිත්තක්ෂණයක් ගාන විදිබිධී යන දෙයක් විතරයි. මම හිතනවත් මම හිතෝවත් දෙයක් නෙමේ මම දැක්කත් නෙමේ මම හිතවත් නෙමේ ඒ ඇතුණේ පංචදදආර වර්යෙන් චිත්තවේදී. ඒ වගේ මනොදවාර වර්ජයෙන් චිත්තවීද. මොද වාර වර්ජන චිත්තවීතිය ගත්තාහම එතන කිසිීම දෙයක් ගන්න දෙයක් නෑ. සිට්ටිකක් විතරයිතියේ ඒකයි අපි තේරුම් ගන්න ඕනද. ඒ සිත්විත්‍රයි තියන්නේ සිතත් ඇති වෙලා නැති වෙලා යන අනිතත්්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියන කාරණය තමයි මේ චිත්තවීති ඉගෙන ගැනීම අපි තේරුම් ගන්න ඕන පේදහනම්ම කාරනා ටික ඔන්නෝටික හොඳට තේරුම් ගත්තනම් ඔයි පින්වතුන්ට ඔය කාරණාව හොඳටම තේරුම් ගන්න පුළුවන් ති හොඳයි කාටාරයේ ඒ කියල දුන්න පාඩම ගැන ගැටලුවත් තිේෙනවානම් ප්‍රශ්නහන්න අවස්ථාව දෙන්නම් මයිකොන් කල්ල තියෙන්නේ ප්‍රශ්නහන්න පුළුවන් වස්න නැද්දකාටත්තේරුන් ඇැති දන්න. ර ස්වාමීන් වහන්ස අනාගතාරමුණු ගැන පොඩ් ක්තාව පැහැදිලි කරන්න පුළුවන්ද අනාගත දැන් මහත්මයට මොනාහරි බලාපොරොත්වත්තියනවා දිස්සරහට කරම ඩනවා කියලා හිතුව ඒ තමයි ඒක අරුණු කරගෙන ඒක දැන් මතක්ෙනවා ආට මේ ොපිස්සිකට න්නුනතකොට මේ වැඩ කරන්න ඕන අර වැඩ කරන්නවා ඒක දැන් වර්තමානය අරමුණන්න්නෙමේ තෙර ඒතකොට ඒ කාරමුණු කරගෙන ඉස්සල්ලා මේ අපි ඔලිවිතියෙන කාරණත්ක දැන් හිතනවා ඒක ගැන් අන්න ඒ ඒක දම් ආරම්මුණය ඒකාරමුණු කරගෙන ඔන්න චිත්තවීති හතර ඇබේ හදනකොට කුසල් වෙනවාද කුසල් වෙනනාද කිය බලන්න දගත්තුව. ඒ මයි අතීතඒව කියල කෙන්නේ සිද්ධ වෙච්චේ ගැෙන හිතන ඒවා මතක්කෙනවා දැන් මනස්සට මතක් එෙනවා තැන් අනාගතයේ කරන්න තියෙන දේවල් අර ධම්මා අරම්මනයක් පිදිර මතක් එෙනකොට අන්න අපිඒ අල්ල ගන්නවා එක මගේ කියල ගන්නවා බම කියල ගන්නවා අරගෙනවල හොඳ වී දිියට නං ඇලෙනවා නැත්තං ගැටනවා එක්කු කුසල් කරගන්නවා කුසල් කරගන්න. ඒවට තමයි කියන්නේ ඒ අනාග තයරමුණු කරන ඇතිවන චිත්තවි මේ නොද අරාරින් චිත් වික එ තමයි තන තේරුම් ගන්න තේරම තවකාරද ගැටලු තියෙන්නේම වස සණයිසාවිනාන්ස මට වර්තමානය දීවත් එකන්නේ සිත සතියෙන් ඉන්නකොටට බවාංගද ඇතිවෙන්නේ චිත්තවීතිය සතියෙන් අපි ගත කරනකොට ර්ත සතින් කත කරනුකොට ඉතින් ඒ සතිය අපි ඇති කරන්න මොකක්කරරි අරුුණාක් කරුණු කරෙන ඔන්න දැන් හිටගෙන ඉන්නම් හිටගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා කියල කියනකොට කය මොකක්කරරි ආරම්මනයක් කරමුණ කරගෙන තන ඒ බවාන් ගති වෙනව කලා කියයන්නේ අරුණක් ගන්න නැති අවස්ථාවල ඇතිවෙන දැ සතිය තියනෙන කොට වාාං ගැතිවෙන අඩුයි ඒ බවාන් ඇතිවෙන්න්නතු ඒ සතියතු මොකද වෙන්නේ ඒ දැන්වර්තමානය ඒ ආරම්මනය අරමුණු කරගෙන සතිය ඇති වෙනන කුසල් ජවන ටිකක් ඇතිව ඒකයිවෙන් කුසල් ජන ඒක ඊතනදිබේ මොකක්කඩ අරමුණු කරන සති ඇති කරගන්නන් මොගක් එක්කෝ වේදනාවක් එක්කු සිතක් එක්කෝ කයි අරමුණක් ඒ අරමුණු කරගෙන අන්න තවවිතියක් කටගන්න චිත්තවිය තුළ අපි සතිය ඇත්තන හරියට පිහිටලරනම් එතර පුසල් ජාවන තමයි ක්‍රියාත්මක ව ඒ එතන රගන්න ස්වමිනන්ස භාවනාවේදී අපිට අරමුණක් කන ඇතිය අවස්ථාවක් කියනකොට එතන බවාංග සිතක් දැතිව අරමුණක් නැත්තං ඒක දැන් අරමුණක් නෑවගේ තේරෙන්නේ සමහරක් කලාට බවාන්ගේ නිසා මනෙමි සමහරක් කලාට සිතේ සමාධයාදිය නිසා. සිත දැඟර අනවශ්‍ය අරමුණුවලින් අංල කුසල් අරමුණ තුළ සිත පිහිට අරමුණක් නැතිව තියෙන්නේ. අරමුණක් නැතුව තියෙන්න අරමුණක් නැත්තම් බවාන්ගේ හඩියවිල්ල කරන ඇැබයි. අපි භාවනා කරනකොටඒ අරමුණක් නැතුව තියෙනවා කියලා කියන්නේ සමහරක්කට ඒ සිතේ සමාධියආදී ඇති වෙලා නීවර්ණය යට පත් වෙලා ඒ ගත්තා ආරම්භනය අරමුණු කරගෙන සිද්ත පවති නො එතනදී ඕකතාම් ප්‍රකට නෑ ඒ ප්‍රකට භාව අඩුයි ගොරෝස වරමුණක් නෙමීතින් ඒක නිසා අපට හිතනවා මේ අරුණක් නෑ වගේ නමුත් අරගුණක් නැතුව තින්නේ ඒකයිතේ තෙර ව කාටරි ගැටලු තියෙනවද අද කියර දුන්න එක තේරුන් ඇත්තන් එහෙමහන්නත් පුුවන් මාල් නිමහත් මේ තේරුනාා ද කිව්ව පාඩම තේරනා සවිස ගැටලුක්න ඒ මනෝ වාරාපද්්‍යනිය චිත්තවීතිී තුනක් විතරක් ඇති වෙනවා කියලාර අවසානයේ දි තියෙනවා සමිනාන්ස ඒ තියන්නේ මෙතන් තිම එකසි දහතරෙන සිටිය උඩින් තියෙනවා ස සබ්ද සෝත සද්්‍යයක් සෝතිවරට පමිකල්දිි පළමුවෙන් සෝත වි ඥාන ීදියකුතියේ නිරුද්දූ පස අතීතපුු සබ්දියය නැවත ගන්න නෝදවාරීතියක් ඇතිවේ ඒ නිරුද්ධූ පස හිනාාවී මතුකරගන්න මනෝදවාරීතියක් ඇතිවේ ගාන ජීවහා කායදවාරීතියනු මෙසේ මනෝදවාරීති තුුණ බැගින් ඇතිවේ කියෙන තියෙන් තුනක් විතර වින අපට ඊට කලින් ඊට වැඩිය යාාවනේ ස්ස් ඔය ඒ සමහරක් අවස්ථාවලදී ඒ සිද්ධියත් එක්ක තමයි ඒක අපි බලන්න ඕනමාත්මි ඒ එතනේ සිද්ධියත් එක්ක තමයි ඒ දැන් අපට ආවනි පහක් සමාරක්කට චිත්තවීති අඩු වෙලා එහෙමයිෙන් එකක් ගැ වෙන්නවා නොතර කියන්න තම තේරුම් ගන්න නඒකාර විශේෂෙන් එක තේරුම් ගන්න දෙ න මේ මූලිකටික ඔලු විතියා ගත්හම තමයි ඇති නැත්තඟර ඕල තවත් කියල දෙන්න කාරණ ගොඩාත් තියනවා අවස්ථා ගත්තහම ෝය විදිට වෙනස් වෙනන සිදට ඇතිෙන ඉතින් ඒ ඔක්කෝමට කතා කරන්න වෙලාවන්න ෙම නමුත් මේ මූලිටි තියන ගත්තාම ඒවා තේරුම් ගන්න පුළුවන්මාත්මත කිය නං අදට අපි පන්තිය නතර කරම තිිකාට මටත් වෙේසයිම ගොඩක් වැඩ තිබ්බාද දවස වැඩ මේ ති එක නිසාමී බනකුත් කියලා තමයි මේ කරන්න වීවරුම ගාම ඊට ඉතිං උදේ නම් උදේධානය තිබ්බ ඊට පස්සේ දාන සුද්ධ කරන කටේතුවට ගියා තිහරි මහන්සේ හොඳයි ඒනන් අදදසිතිි තින් මේ කරගත්තාව සේලෝ මේ අපිදර්ම ඇද හැරීම කුසලේ අප සෑමතිනාටම සංසාර් දුක්තරණය කල්ලා එ බුදු පසේ බුදු මහරාතුන් වහන්සේලා ලැබ අව් සාන්තලක්ෂණ නිර්වානෙන් සැනසෙන්ට මේ කුසාශක්තිය එක සේම හේතුවාසනාවේවා කෙලාපි සාදු කෙලාන්නමෝදන්. ඒවගේ මේ සඳහා ඉන්ටනේ ගාස්තු සූම් ගාත්තුවාදී එවවිින් විශාල වශයෙන් සීලුදේට උපකාරන සීලු පින්මතුන්ටත් මේ පින් අනමෝදන් බේවා අනෙකුත් පකාරන සීලු සත් දෙනාටත් මේ පින් අනමෝදන් ඒේවා අවිීජේ පටම් බාවාග්‍රය දක්වා ඇති සීලු ලෝක සත්වයන්ටත් මේ පින් අනමෝදන් බේ. සැම කල්ල ආවිසිං වැඩේවා වර්න ඩේවා සැප ඩේවා පලෙන් ව ප්‍රඥාය ඩේවා සංසාර දුක්තාරණය කර නිවන් සුවෙන්ම සැනසිත්වා කෙලසාද කියලා අනමුද කරසි අලගේ ඥාතීන්ට දෙවියන්ට සලු සත්‍ය අන්ට මි පින් අනමෝදම් බේවා සල සත්‍යය මි පින් අනමෝදමී සැපවත්්‍යේවා නිවනිින්ම සැනසිත්වා කෙලසාදු කියලා අනමෝදන් කරසිල්දිනාටම ෙරුවන් සරණයි hilang sakit tapi uh, panti kamu duradur ada hilang uh, ga alut pada bikinpi pan Aramka enang sil saji panti peluang heb <ALIK> <ALIK>